SLT Mobitel. පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. සල් 58% ප්‍රතිශතයක් තමයි ඔබට ලබා ගන්න හැකියාව ලැබුණේ. නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම රතු සලකුණු පළ කරලා තියෙන්නේ. අපි නිරෝෂාගෙන් පටන් ගමු. නිරෝෂා, නිසල් ඔබ තෝරාගත්ත ගීතය මං හිතන්නේ අපේ රටේ බැද්දගේසගේ මේ සින්දුව
නොදන්න කෙනෙක් නැහැ. ඒක පොඩි අපි පොඩි කාලේ ඉඳන්ම අපේ අපේ ස්කෝල කොන්සර්ට්ස් වලටත් අපි ඕන තරම් මේ ගීතය අපි පාවිච්චි කරලා තියෙනවා අපේ දේවල් වලට. ඒක තනිකරම ඔහුගේ හඬ සහ ඒ ගීතයේ සියලුම සංගීත ඒ සියලු දේවල් අපේ 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 ලේවල තියෙන්නේ. කියන්නේ අපිට දැනෙන වෙන මොකද්ද තැනක් කාවැදිලා තියෙන්නේ. ඉතින් නිසල් මං හිතනවා ඔබ ඒක තේරුම් ගන්න ඕනේ මුලින්ම. ඔබ හොඳ නැට්ටුවෙක් වුණාම මම හිතුවා නිසල් ඒක හොඳින් තේරුම් ගන්න පුළුවන් මට්ටමක ඉන්න කෙනෙක් කියලා. මොකද අපේ 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 නැටුම්නේ ඔබ නටන්නේ. එතකොට අපේ සංස්කෘතිය ඇතුලේ තියෙන දේවල් ටිකක් නෙමෙයි. අපිට සාමාන්‍ය සරල ගීයක් ගායනා කරන ආකාරයට අපිට ජන ගායනාවක් කරන්න බෑ. ඒක වෙන ශෛලියක්, වෙන විදිහක්, වෙන ටෝන් කලයකක්. ඒ සියලු දේවල් වෙනස් වෙනවා. එතකොට ඒකයි අපිට ඇයි අපිට ඒක වෙනස් ගීත ශෛලීන් බවට පත් වෙලා මේ රටේ විවිධ වූ ශෛලීන් ගණනාවක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වෙනස්කම් එක්ක තමයි. ඒතර ඒ වෙනස්කම් අපි හොයනවා. ඔබව බැද්දගේ මාස්ටර්ව නෙමෙයි ඔබගෙන් හොයන්නේ. නිසල් තුලින් ඒ අපි හොයන වෙනස්කම. ඉතින් සහ ශ්‍රුතිය ගැන කතා කරනට වැඩිය මට මුලින්ම මේ ගීත මට දැනුන්නේ නැහැ ඔබගේ ගායනය තුළ. ඉතින් මම හිතන නිසල් ඔබ තව මේක ගැන අවබෝධයක් ලබා ගන්න ඕනේ. කොහොමද ජන ගායනාවක් ඉදිරිපත් කරන්නේ කියලා ඒක වෙන විෂයක්. ඉතින් මං හිතන්නේ ඔබට බැරි නෑ. ඔබ තාම මේ පොඩි වයසක දරුවෙක්. ඉතින් ඔබට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සුබ ප්‍රාර්ථනා කරන ඔබට ඒ සියලු දේවල් ඔබගේ නාට්‍ය නෘත්‍ය කලාව වගේම මේකත් ඉක්මනට දැනගන්න ලැබෙන්න කියලා. හොඳයි නිසල්,